ක්‍රීඩා පිටිනියක ලොකු අවශ්‍යතාවයක් අපිට පැවතුණා. ඒ වගේම ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් අපිට පැවතුණා. විදුහල්පතිතුමා මතක් කරා ඊයේ දිනේදීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පෞද්ගලික විදුහල්පතිතුමාට කතා කරලා අද දිනේදී මේ කාර්ය පටන් ගන්න බව මතක් කිරීමක් කරා. ඒ වගේම කොයිතරම් කැපවීමක්ද කියනවා නම් ඊයේ දිනේම මේ මහත්තුරු මෙතෙන්ට ඇවිල්ලා ජනාධිපතිතුමා මෙතනින් පිටත් වෙනකොටම ඒ කාර්ය ආරම්භ කරා පුදුම සතුටක් මේ දවා දරුවන්ට දැනුනේ. අපිටත් එහෙම යම් බලාපොරොත්තුවක් අපිට දැන් මේ පාසල පිළිබඳව තිබෙන එම නිසාවෙන් මේ කාර්ය කිරීමේදී සම්බන්ධයේ විශාල පිරිසක් ඉන්නවා. ගරු ජනාධිපතිතුමාගේ සිට සම්බන්ධයේ විශාල පිරිසක් සිටිනවා. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පළ කරනවා විදුහල්පතිතුමා වෙනුවෙන් ආචාර්ය මණ්ඩල වෙනුවෙන් මේ ගමේ සියලුම දෙනා වෙනුවෙන්. කයිකාවල කනිෂ්ඨ විද්‍යාලේ ඊයේ දිනයේ අපේ ගමට ගොඩක් සුවශීතී දිනයක් වුණා. මොකද ගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනට ඇවිල්ලා ඒ එන ගමන් අපි පාසලටත් ආවා. ඒනකොට අපි පාසලේ ගොඩාක් අඩුපාඩු තිබ්බා. අපි අඩුපාඩු කිව්වා ඒ අඩුපාඩු තමයි ග්‍රවුන්ඩ් එක. ඉතින් ගරු ජනාධිපතිතුමා ඒ වෙලාවෙම යුද හමුදාපතිතුමාට දැනුම් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද උදෑසනේ වැඩ ආරම්භ වුණේ. ඉතින් අපිට ඒතරම් සතුටක් තවත් නැහැ. ගරු ජනාධිපතිතුමාටත් යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීවරුන්ටත් මගේ පාසල වෙනුවෙන් මගේ ගම වෙනුවෙන් මම හදවතින් ස්තුතියන්ත වෙනවා. ස්තුතියි. මම මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ගාමිණී අබේරත්න. මේ පාසල 1959 පස්වෙනි මාසේ දෙවෙනිදා තමයි පළවෙනි ලොක් සටහන තබලා තියෙන්නේ. එදායෙන් ආරම්භ වුණු මේ පාසලේ මේ ක්‍රීඩා පිටියේ එදා ගමේ දෙමව්පියන් විසින් උදළු වලින් ශ්‍රමදාන වලින් පුංචි කුඹුරක් වගේ හදපු ක්‍රීඩා පිටිය ක්‍රමක්‍රමයෙන් විටින් විට දෙමව්පියන් දරුවන් වැඩි දියුණු කරමින් හිටපු මේ ක්‍රීඩා පිටිය ක්‍රීඩා කරන්න ගුරුවරයෙක්වත් නැතුව විවිධ අවස්ථාවලදී අපේ දරුවන් කලාප තරග දිස්ත්‍රික් තරග මේ වගේ හැම තැනටම ඉදිරියවත් වෙලා යම් ජයග්‍රහණ ලැබුවා. මේ වෙලාවේ ඒගොල්ලෝගේ හීනයක් තිබුණා මේ ක්‍රීඩාංගණය වැඩි දියුණු කර ගැනීමට. ඉතින් ඒ හීනය සැබෑ කරගන්න ඊයේ දවසේ හැකියාව ලැබුණා. Breaking.lk